ලස්සන පුංචියාලු වෙන මං හිතනවා අද ඔයාලා ඔක්කොම සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් අද දවසේ අපේ සබත් පාසල ආරම්භ කරන්න කලින් අපි දෙවියන් වහන්සේට අපේ සබත් පාසල බාර කරලා යාඥා කරමු. 1 2 3 ආදර දෙව්පියාණනි අද වගේ ලස්සන දවසක් අපට ලබා දුන්න නිසා වහන්සේට ස්තුතියි. ඒ වගේම අද අපේ සබත් පාසලට එකතු වෙලා සිටින සියලු දෙනාම වහන්සේට බාර කරනවා. ඒ වගේම අපේ සබත් පාසලේ වැඩ කටයුතු හරියාකාරව කරන්න වහන්සේ අපිට ආශිර්වාද කරන්න. මේ සෑම දෙයක්ම ඉල්ලන්නේ ජීවමාන ජේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. හොඳයි යාළුවනේ. එහෙනම් අපි දැන් ක්‍රියා සහිත ගීතිකා ගායනා කරන්න සූදානම් වෙමු. සබත් පාසලට සහභාගී වෙලා ඉන්න ඔයාල හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ප්‍රේමේ පිළිගන්නවා. ඉතින් මේ පුතේ අද දවසේ අපි බලන්න යනවා යේසුස් වහන්සේගේ තවත් එක ගෝලයෙක් ගැන. අපි බලමු එහෙනම් කවුද මේ ගෝලයා කියලා. මේ ගෝලයාගේ නම තමයි බර්තලමෙවුස්. සමහරක් විට ඔයාලා මේ ගෝලයා ගැන වැඩි අහලා නැතුව ඇති. බයිබලෙත් මේ ගෝලයා ගැන වැඩි ගොඩක් විස්තර නැහැ. හැබැයි යේසුස් වහන්සේගේ ගෝලියෝ 12 දෙනා අතර හිටපු තවත් එක ගෝලියෙක් තමයි මේ බර්තලමෙවුස් කියන්නේ. ඉතින් මේ ගෝලයාත් අනිත් අය වගේම යේසුස් වහන්සේගේ කාලේදී යේසුස් වහන්සේ තෝරගෙන යේසුස් වහන්සේ කරපු හැම දෙයක්ම, ඒ කියන්නේ යේසුස් වහන්සේගේ හාස්කම්, එතකොට යේසුස් වහන්සේ උගන්වපු දේවල්, මේ හැම දෙයක් එක්කම, මේ හැම දෙයක්ම දැකලා හැම දෙයක් එක්කම හිටපු ගෝලියෙක් තමයි මේ බර්තලමෙවුස්. ඉතින් ඔයාලා දන්නවා අනිත් ගෝලියෝ ගැන සමහරක් දේවල් බයිබලයේ තියෙනවා. එයාලා කරපු සේවාවන්, එයාලා මොනවද කරේ හැම දෙයක් ගැනම විස්තර. නමුත් මේ බර්තලමෙවුස් කියන ගෝලයා ගැන එහෙම බයිබලයේ ගොඩාක් විස්තර සටහන් වෙන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට මෙයාගේ නම, එතකොට මෙයා කාලයක් ගියට පස්සේ මෙයා වෙන්නම කීපෙණි හිටියද, එහෙම කතන් එහෙම දේවලුත් සටහන් වෙනවා සමහර ග්‍රන්ථවල. නමුත් අනිත් ගෝලයක් එක්ක ගත්තාම මේ බර්තලමෙවුස් කියන ගෝලයාත් යේසුස් වහන්සේ ස්වර්ගස්ත වුණාට පස්සේ යේසුස් වහන්සේ කී විදිහට මේ බර්තලමෙවුස් කියන ගෝලයාත් යේසුස් වහන්සේ වෙනුවෙන් යේසුස් වහන්සේගේ ගැලවීම, යේසුස් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරන්න ගිහිල්ලා තමයි ඔහුගේ ජීවිතෙත් පූජා කරන්නේ. ඉතින් මේ උදෑසන අපිත් බලමු අපේ ජීවිතේ අපි යේසුස් වහන්සේ කියන විදිහට ගමන් කරනවද, යේසුස් වහන්සේ විදිහට හිතන්න, යේසුස් වහන්සේ ගෝලයෙක් විදිහට පුංචි අපිත් ඉන්නවද කියලා. ඉතින් මේ උදෑසන මම ඔයාලා වෙනුවෙන් යාඥා කරන්න කැමති පුංචි කාලේ ඉඳලම අපිත් සූදානම් වෙමු යේසුස් වහන්සේ ගෝලයෙක් විදිහට, යේසුස් වහන්සේ කියන විදිහට මේ මාර්ග ගමන් කරමින් යේසුස් වහන්සේට ආදරේ හිතන ආදර්ශමත් දරුවෙක් වෙන්න අපිත් අද ඉඳන්ම සූදානම් වෙමු. ඉතින් මම ඔයාලා වෙනුවෙන් මේ මොහොතේදී යාඥා කරන්නම් ඔයාලට යේසුස් වහන්සේගේ ශක්තිය, යේසුස් වහන්සේ ඔයාලත් එක්ක හැම මොහොතකම ඉඳිමින් ලබා දෙන්න කියලා. හොඳයි, අපි යාඥා කරමු. ප්‍රේමවන්ත දෙවි ස්වාමිනී, ඔබ වහන්සේට දෙවි ස්වාමින් වහන්සේ මේ මොහොතේ මම මේ සෑම දරුවෙක් කුඩා දරුවෙක් බාර කරනවා ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගේ ගෝලයන් ලෙස ඔබ වහන්සේ තුල රැඳෙමින් ඔබ වහන්සේගේ ගමන යන්ට ඔබ වහන්සේ උපකාර කරන්නට කිලිලෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ගෝලයන් මුළු ලෝකයේ පුරාම ගොස් ඔබ වහන්සේගේ ගැළවීම ගැන ඔබ වහන්සේ
පොළොවට ආපු හේතුව මේ හැම දෙයක්ම ප්‍රකාශ කරමින් පීඩා විඳින මිනිස්යන් ගලවන්නට ස්වාමීන් වහන්සේ උණු පාවිච්චි කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දවසේ අපේ ඉන්න මේ සෑම කුඩා දරුවෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. මේ දරුවන්ව ඔබ වහන්සේ සඳහා පාවිච්චි කළ මැනව. ඒ සඳහා ඔබ වහන්සේ සූදානම් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමීනි. අපි සෑම කෙනෙක් මේ මොහොතේ මේ කුඩා දරුවන් සෑම කෙනෙක් බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඔවුන්ගේ ජීවිතයේ ස්වාමීන් ප්‍රඥාවන්තව කටයුතු කරන්න, ප්‍රඥාවෙන් යුතුව ලෝකයේ පුරාම ගොස් ඔබ වහන්සේගේ ගැළවීම ගැන වහන්සේ පොළොවට ආපු හේතුව මේ හැම දෙයක්ම ප්‍රකාශ කරමින් පීඩා විඳින මිනිස්යන් ගලවන්නට ස්වාමීන් වහන්සේ පාවිච්චි කරා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දවසේ අපේ ඉන්න මේ සෑම කුඩා දරුවෙක්ම ඔබ වහන්සේට බාර කරනවා. මේ දරුවන්ව ඔබ වහන්සේ සඳහා පාවිච්චි කළ මැනව. ඒ සඳහා ඔබ වහන්සේ සූදානම් කරන්නට කියලා ඉල්ලනවා ස්වාමීනි. අපි සෑම කෙනෙක් මේ මොහොතේ මේ කුඩා දරුවන් සෑම කෙනෙක් බාර කරනවා ස්වාමීන් වහන්සේ. ඔවුන්ගේ ජීවිතයේ ස්වාමීන් ප්‍රඥාවන්තව කටයුතු කරන්න, ප්‍රඥාවෙන් යුතුව ස්වාමීනි සියල්ල කරන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන්න කියලා ඉල්ලනවා ස්වාමීන් වහන්සේ. මඟ ඔබ වහන්සේ දෑතර සෑම දරුවෙක් බාර කරනවා, කැප කරනවා. ඔවුන් මැද ඔබ වහන්සේ සිටමින් ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා, කැප කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඉතින් ඔයාලා හැම කෙනෙකුටම ජේසු පිහිට. හොඳයි දුවේ පුතේ, ඔන්න අද අපි අද දවසේ පුංචි අත්වැඩක් කරන්න තමයි යන්නේ. මේ දවස්වල ඉගෙන ගන්න යේසුස් වහන්සේගේ ගෝලියනේ. අපි ගොඩක් අහලා තියෙනවා යේසුස් වහන්සේගේ ගෝලිය ගොඩාක් දෙනෙක් සිටී දීවරය. අන්න ඒ වගේ ඒකට අදාළ වෙන්නත් එක්ක අපි අද දවසේ ලස්සන මාළු ටිකක් හදන්නේ කොහොමද කියලා, ඒ මාළු එකතු කරගෙන ලස්සන මේ වගේ වෙල්කම් කාඩ් එකක්, එතකොට බර්ත්ඩේ කාඩ් එකක්, අන්න ඒ වගේ ලස්සන නිර්මාණයක් කරගන්න හැටි තමයි අපි අද කියලා දෙන්න යන්නේ. අපි බලමු ඒකට මොනවද ඕනෙ කියලා. දැන් අපි බලමු මේ නිර්මාණය කරගන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රමාණයේ A4 size පොලේ කාඩ් එකකින් භාගයට කොටසකුයි, ඒ වගේම මෙන්න මේ පාට කීපයකින් A4 පොල මෙන්න මේ වගේ දිග කොටු හැඩයට කපාගත කොටස් කීපයකුත්, කතුලකුත්, ඒ වගේම ගම් ස්වල්පයකුත්, ඒ වගේම මාළු වගේ ඇස් කපා ගැනීමට මෙන්න මේ වගේ කළු පාට පැටික්මන් එකක්, හරි මොනවාගේ ඒ වගේ පෑනක් අපිට උපයෝගී කරගන්න පුළුවන්. මුලින් අපි කරන්නේ මෙන්න මේ වගේ පාට කීපයකින් A4 කොළ අරගෙන මේ කොටස් ටික අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට සමාන කොටස් දෙකක් වෙන්න නමා ගන්න. ඉන්පසුව කතුර ආධාරයෙන් මෙන්න මේ හැඩයට අපි කොටසක් කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ ඒ කොටසෙම අනිත් පැත්තේ මෙන්න මේ ආකාරයට කර්ව් කරලා අපි හැඩයක් කපා ගන්න. ඊට පස්සේ මේ කොටස දිග ඇරලා බලන්න පුළුවන් අපිට මේ හැඩය එනවද කියලා. නැවතත් අපි මේක සමාන කොටස් තුනකට වෙන් කරගන්නවා මෙන්න මේ විදිහට. කොටස් හයක් වෙන්න අපි මැදිනුත් මෙන්න කපා ගන්න. පසුව මෙන්න මේ ආකාරයට මෙහෙම එකක් උඩ එකක් පිටින විදිහට අපි මෙන්න මේ ආකාරයට මේක අලව ගන්න යන්නේ. අපි ඒකට ගම් චුට්ටක් ආදාර කරමු. Thank you.
රටාවකට කැමති දිසාවකට මාරුන්න කියලා ලස්සනට අලව ගන්න පුළුවන්. කාඩ් එකක් හරි බර්ත්ඩේ කාඩ් එකකට හරි මේ වගේ ලස්සන මාළු ටිකක් එකතු කරගෙන ලස්සන නිර්මාණයක් කරන්න.